බුවන් ඔබ අද විෂන් උත්පුත් හරහා බලන්න සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ බිල්මදවයි කෙටි ඉතිහාසයක් වර්ෂ 1831 දී 28 හැවිරිදී ස්කොට්ස්මන් නමැති පූජක ජෝසෙෆ් මාස් කෝට්ටේ පල්ලියේ මිෂනාරි සංගමයේ ගුරුවරයෙකු ලෙස ගණිතමය හා සම්භාව්‍ය උපදේශකට අනතුරු දැරිය පසු 1835 දී ඔහු කොළඹ ශාන්ත පාවුළු දේවස්ථානයේ වැඩබලණයටත් විජිත චැප්ලාන් ලෙස පත් කරන ලදී 1835 ජනවාරියේදී පූජ්‍ය මාෂ් පල්ලියේ පිටුපස වෙරළාසන්නේ පෞද්ගලීය පාසලක් ආරම්භ කළේය. එය හිල් වීදියේ අකඩමිය ලෙස නම් කරන ලද අතර එය ප්‍රධාන වශයෙන් බර්ගර් ප්‍රජාවෙන් ප්‍රධාන වශයෙන් සිසුන් 20ක් පමණ විය. මෙම පදිංචිකරුව ඉතාගේ කල අතර මෙම පිරිමි දරුවන්ට මෙම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය විය. 1836 ජනවාරි මාසයේදී බාසල බවට වත් කරන ලද ශ්‍රීමත් රොබර්ට් විල්මොට් හෝටන් ආණ්ඩුකාර ශ්‍රීමත් රොබර්ට් විල්මොට් හෝටන් මහතා විසින් මෙම පෙත් සමපිටුවන ලදී. මෙම බාසල කෙටි කාලයක් සඳහා මෙසෙන්ජර් ස්ට්‍රීට් පිහිටි උඩුමහල් නිවසක පිහිටා ඇති අතර 1836 ජූලි මාසයේදී සන් සබස්තියන් හිල් වෙත මාරුවිය. 1841 දී විදුහල්පති ආචාර්ය බෝකෝෆ් බෝයික් පාසලේ විදුහල්පති ධුරයට පත්වු විට ඔහු ක්වින්ස් විද්‍යාලයේ පෞද්ගලික පාසලක් පිටුවාගත් අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සූදානම් වීම සඳහා හොඳම ජ්‍යෙෂ්ඨ පිරිමි ළමුන් විශේෂ අවධානය යොමු කරනු ලැබීය. 1859 දී කොළඹ අකඩමිය හා ක්වින්ස් විද්‍යාලය නැවත පාසලට මාරු කර යැවීමට හේතු විය. එවකට මහාචාර්ය බොයික් සහ ඔහුගේ බිහිසුණු හිටපු සිසුන් වූ රිචඩ් මෝකන් අතරින් 1869 දී නැවත වරක් කොළඹ අකඩමිය ලෙස නම් කරන ලදී. බුක් මහතා ජෝර්ජ් ගේට්‍රොඩ්ගේ අනුප්‍රාප්තිකයා වූ අතර ඔහුගේ කාලය තුළ පාසල් ආදර්ශ පාත්‍රය හා පාසල් වර්ණ හඳුන්වා දෙන ලදී. විදුහල්පති තෝට්ට පසුව විදුහලේ ජේ.බී. කූල් කොළඹ අකඩමිය හා එයට වික්ටර් වික්ටෝරියා වික්ටෝරියාගේ අනුප්‍රාප්තිකයන්ගේ පසු කොළඹ අකඩමියේ රාජකීය විද්‍යාලයට 1881 අගෝස්තු පළවන දින නම වෙනස් කළේය. කාලයත් සමග රාජකීය විද්‍යාලයට තම සිසුන්ට වඩාත් හොඳ සේවයක් ලබා දීම සඳහා අවශ්‍ය ස්ථාන මාරු කර ඇති අතර 1913 අගෝස්තු 27 වන දින පාසල තර්ස්ටන් පාර වර්තමානයේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය හි නව ස්ථානයට පැමිණියේය. පළමුවන ලෝක යුද්ධය හා ජනවාර්කි කැරලි පාසලේ සාහිෂ්‍යන් මත ගාස්තු කප්පාදු කිරීමත් සමග තවත් පියවරක් අවුලුව ඇති අතර 1923 ඔක්තෝබර් 10 වන දින ආණ්ඩුකාර විලියම් මැනින්ග් රීඩ් ඇවෙනුහි රාජකීය විද්‍යාලය විවෘත කරන ලදී. දිවයිනේ පැරණි තම රජයේ පාසල සඳහා ස්ථිර නිවසක් මෙම ස්ථාවර බේරුම් කරන නිසා රාජකීය විද්‍යාලයේ ඉතා දිගු මාර්ගයක් කරා පැමිණ ඇති අතර හොඳම ක්‍රීඩකයන් කිහිප දෙනුගේ විශිෂ්ටතම මහත්වරුන්ගේ කිහිප දෙනෙකේ මෙම විස්තරය වනාහි වර්තමාන රාජකීයන් අතීතයේ සහ අතීතයේ සීමා මායම් නොසකා ඉදිරියට ගෙන යාමේදී බොහෝසත් ඉතිහාසයක් හා සම්ප්‍රදායක් පිළිබඳ කෙටියෙන් දළ විශ්ලේෂණයකි. ඔවුන් ඉපදුණු දේට වඩා ලස්සන පරිසරයක් නිර්මාණය කිරීම